I bought. එඒ අද ජ නි සේ විස තුන්න්නන සිකුරාදා දින බවන ගහන්නේ අලුදධනක් සමගෙන් අද දවසත් සුන්දරව සිනහවිෙන් අතරන්න දවස හො ආරම්මයක් ලලාාග ති නොබට සත්තුට අරග තම අුදන පට ස්ථාාවදත් සූදාාමින් ාව සමූ දේශන බව සබදශන කරග එරංග දැන් අපි අලුදදවසක් කාරම්පරද දවස පිළිබඳවටික් හේල බලනවා ඉතින්න්න අපි ක්‍රීඩාව සම්බන්ධයෙන් කතා කරද ක්‍රඩාව කියල කියන්නේ ලෝක එකම තැනකට එකතු කරන්න පුළුවන් තැනක් ඉතින් ක්‍රීඩාව සම්බන්ධීෙන් ලෝකේ විධාකාරයෙන් කතා බාටලක් කරන ඉතින් අද ලෝකොලිම්පික් දි නි ලිප ්‍රඩාව සම්න්ධය ලිම්පිකුල්ල සම්න්ඳයටික් වඩවශයෙන් කතා කරන දවසක් බවට දවසපතුර හැබයි ක්‍රීඩාවට විතරක් තවලල්පිගෙන කතා කරන විතරක් නෙ මේ දවස සීමවෙන්නේ ඔලිම්පික් කල කියන්නේ දැන් වෙද්ද ඊට එහගේපු කාරණාවක් ලෝක විධ ශෂත්‍රත් එක්ක විධ කාරණයක මේ සම්බඳෙන් කතා බාටලක් කරන. ඉතින් මේක දිග කතාවක් එදහ අටසයනු හය දක්වා දිවන ඔලිපක් පිබඳ අපි කතාරන්න ගයත් ිසිේ ඇතසුව. අරභවෙච්ච ඒ දවස දලා අදබෙනක මහ දැන්ත ගමක් ලිපික් විල්න්න ඉති ඔලිප දින පිබඳවටක් පි ේෂ කතතා කරදි ලෝකේ දේ හ දකින්නන්නේ ටිකක්ු වෙනස් කෝනයකින් ලම්පික් ්‍රඩා කර නවශ්‍යන හ ලම්පික් දින සමරන්න ෝකයේ ආරාධනා කරන්න ඔලම්පික් දිනයත්ක වඩත් ක්‍රියාශීලි ජීවන රටාවකට හුරුවන්න ලෝකට ආරාධනා කිරීමක් මේ ඔසේ සිද්දන ඇතින්න. ඒ අරමනත් එක්ක තමයි සෑම ජනිි විසිතුන් වැනි දාවකම ඔලින්පික් දිනය සමරන්න ලිපක් මටුව වගේ. කටියතු okay, කරිය. තින් ශ්‍රී ලංකා ඇති හස්සගෙන කතාබාහ කරනකොට අප ශ්‍රී ලාංක සංස්කෘතිය බිහිවරෙන ශ්‍රී ලංකාවේ සංස්කතියට බොහෝ දේවල් ලෙතු වෙන්න. අපේ රටේ වාරිකර්මාන්තය රජුවම බලපෑත් තින්න අපේ රටේ ඇතත් අතිතයගෙන කතාා කරද අඇතිේ මුතුන් මිත්තන් රජවරුන් වැව් අමුණ බැන්ඳ ඇති නේදේවල් අදටත් සුරක්ෂිතයව තිය ශ්‍රී ලංකාවේ අපිට ප්‍රයෝජන ග ද ශ්‍ර ලංකාේ කෘෂකරමාන්තය වෙන කා ්‍ර ලංකාව ප ට . දුර බොෝ දවල් තිය නවා. ති දාාපිම මේ ඉතිහාසය ගැන නිමේ කතාබහ කරන සූදානම් වෙින්නේ මේහා බැඳනු ඉතාම තපූරු ප්‍යාපෘතියක් සම්බන්ධය නනිති. මේ ගෙන කතාබහ කරද්දී වාරි කර්මාන්තය වගේම ආපදා කළමනා කරනේ වගේම දේශගුණික අව බලපෑම අවම කිරීම මේ වගේ බොහෝ කරුණු කාරනම් ඒ සඳහා මාත්‍රකා බවට පත්තේ නොයිතින්න මේ අපපුරු ව්‍යාපෘතිය තමයි දේශගනික අව බලපෑම අවම කිරීමේ බහ අධිය අර වැර්ෂටන මෙයා කැන තම මේ ව්‍යාපෘතිය නම්වේ ඉතින් මේක අපට ටතාමත් ප්‍රයෝජනවත් ්‍යපෘතියක් විදෙයට පෙන්වාදන්න පුළොන් ඔබට ඒමත් වටිනා කියන ්‍යාපෘතියයක් ති මේ ව්‍යාපෘතිය කො කරයද සිද ව ස. හම ප රට ැබ ඔබ ලැබන ප්‍රයජන ොනද කියන කනඩු කරන්න පිරිිමද අදසකත බහ කරන්නට සූදානම්. ඇතිනේ වෙනුව නි ම තදරයෙන් ගෞරයින් පලිගන්න දේශ ගනිික අව බලපෑම් අබම කිරේ බහු අදියර වැඩස් හන ්‍යප්‍රතිය ධ්‍යයක්ක්ෂ සදධම ල හද හත්ම තාදරයෙන් ෞවර ප ල හ දැන ්‍ය පප්‍රතිය මොක්ද පපති ො ද දි ැද ක්ර. ඉක්තාමත් වැදගත් ප්‍රශ්නයක් අපිතන්නේ ව්‍යාපතිය පිළිබඳ මූලික අවබෝධයක් නැතුව පිටිදිරිටියන් නමාමරුයි ම මෙෙම පටන් ආරම්භ කරන්න. ඇත්තටම මෙම ව්‍යාපෘතිය කෙසේ ආරම්භ වුණාද එහි මූලික කරුණු මුලින්ම සඳහන් කරන්නන්න පලවිනිම කියන්න ගොනේ. අපේ රටේතියන දේශගුණික වෙනස්වීමම්. මෑඇත බාගේදී විශාල වශයෙන් අපි දුටවා. ඒකන්නේ සමහනට වර්ෂාව වෙලාලක්තුළ විශල් ර්ශෂාපතනයක් ලැබේෙනනවා සමහර වෙලාවට නියගයම් පවතිනො මා සහය හත එක දිගට ඒවගේම නායම් සිදුවෙනවා බොහොම අසාමාන්‍ය විදියට. මෙම කරුණු ඇත්තරම් පසුදගේ වසර විශසක් තිහක්තිස්සේ අපි විශාල් වශයෙන් දුටුවෝ. සමා අප බොහොම අතීතය ගැත්තොත් වර්ෂාව නැත්තං වර්ෂාව නිසාැතින ගංවතුර අපි දුටුවේ වර් දහයකට පහලෝකට විස් තමුත් අද එහම ෙමේ යක ර්ශාපතනය ඇතිේෙලා ගංවතුර වගේ දෙවල් අපි නිත්‍රමණයෝ දකිනවා. ඒ නිසා අපි බ්‍රජයල්ඒවගේම තමයි ඒව නිසා අපේ වාරි පද්ධති සසාහනික චටිල්තල පහසුගවට විශාල හානියක් සිද්ධවෙ වෙනවා. මේ හානි සිද්ධුවනාා ඒව නැවත අතාවත් කරන්න අප රජටයට එකවර මුදල් නැහ. අපි උංගවක් වෙලාට ගංවතුරක් කරි නායාමක් කරි ඒම නැත්තං නියගේකින් පීඩා විදන ජනතාව අපි දුටහම ඒ සහන සැලසිම් පමණයි කරන්නේ අ අපිට හානවෙච දති ඇතාවත් කරගන්නට අපිට හැ කියවක් නෑ. ඒ නිසා පහුගිය වසර කීපයක් තිස්සේ මෙවැනි තොරතුරු අපි දුටුව නිසා ලෝක බැංකුවයි වගේම තමයි නයි දෙෙන තනය වගේ අපේ බාණ්ඩාගාරය රජය සියලුම අය කල්පනා කලා මේ දේශ ගුණඩිය නිසා එෙන අවබලපෑම් අවම කිරීම සම්බන්ධය යම් මෙසි වැඩපිල්ල කාරම්භ කරන්න ඕනකෙල් අන්න ඒ කරුණ මුල්කරගෙන අපේ රටට ලැබුණා ග අවබල්ල පැම අවමතක්‍රිය මේ ව්‍යාපතිය කියලා ව්‍යාපපුතියක්. ඒඒ ඇතනම ප්‍රදාා නර්මුණු දෙකක් තිබුණා. කෙටිකාලි අර්මනයි. දිගුකාලි අර්මුණයි. කෙටි කාලි නර්මුණ තමයි වසර ගණනාවක්තිස්ස ලංකාවේ සිදුණු ඔය ගංවතුර නියජ සහ නායාම් කියන්නේ ඇතරම් ජලය නිසා සිදුවන විපාත්. මේ විපත්තරට සිදුවන හානිය විපත්ඥා සිදුවන හානියට ජතාවත් කරන්න. ඒතු කෙට කාලින්න හැයි කට කාලින්න අරමුණ අප ිෂ්කරගතට වැඩත්වෙන්න නැහැ. දිගුකාලින්න විසඳමක් නොදී. මෙන්න මේක අරමුණුකරගෙන අපි යම්කිසි සැලස්මක් හැදවා. සැලස්මක් හැදී අපි දන්නවා ලංකාවෙ තියනවා ගංගාවල් එකසි තුරක්. මේ ගංගා එකසිේ තුනම එකවගේ විශාල ප්‍රමාණය ගංගා අනෙමේ ඒන් විසිහතක් තමයි අපි සලකාන්නේ විසාාල ගංගා හැටිය. එතු මේ විශාල ගංගාවෙල නවතුන් වර්ෂා කාලේ දීනත්තං නියක කාලේද විසාහල් හානියක් වෙන ගංගා දහයක් අපි තෝර ගත්තා. ඒ ත්තත් එහෙම ඉහලින්ඳම් පහලට දෙ මල්වතුවය කලා ඔය ඊට පස්සේ මහවැලිගගේ ලංකාවල් ලොකුමගංගා ඊළඟට තමයි දැදුරුවෝය මඔය ඊළඟට ගස්නා ර පලත්තින අත්තන ගල්ලුවය කැල්නිගංග. ඊට පසේ දකුණ තියෙන ගින්ගග නිල්වලාගගේ එක නැගින් හිර තියෙන ගල්ලෝ එක කියන ගංගා හ අරග අපි අධ්‍යනයක් කර විශල අධ්‍යයන. ඒ අධ්‍යානයෙන් පස්සේ අධ්‍යානය කරන අතරතුර දස් දහසයේදී ලංකාවට විශාල ගවතුරක්වා පිදාන්න කොළොඹප්‍රදේ විසාල් වශය හනිුුණා ඒ කැලනිගඟ නිසා ඇතනම කැලන ඒගමන්න අපට රජය උපදෙස් ලැබුණා මේ අධ්‍යානයේ කැලනි ගගට ප්‍රධාන තැක්දට කියලා අනික් අමත කරන්නන මේ ප්‍රධාන තනක් දෙන්න කිය. ඒ අනුව අපි කැලි ගංඟ සම්බන්ධය නිසාල ගැඹුරු අධ්‍යයනයක් කලා මේ අධ්‍යනේදී අපේ දේසි ෙන්ජිනේරුවන් තමයි විසාල් වශයෙන් ඇදි හත්තනමකද ඕන්න පනස් ගරනගල් බැලුවොත් ඔවන්ගෙන් අපට විශල අධ්‍යයනයක් ඔවුම් කරලා තිබුණ රටේ. නමුත් මේ කොල්න්ට අවශ්‍ය වුණා විදේශීය යම්මසි තාක්ෂණය ඒ සඳහා අප අවශය අවමසාක්ෂණය ලබාගෙන අපි අධ්‍යනයන් කළ කරලා කැලණකග සම්බන්ධයෙන්ි යමසි සැලස් මක් සහස් කලා මේ සැලස්ම පිබඳදවත් කෙටෙන් මන් සඳහ කරන්න මොකත් මේ ගංවත්‍ර ප්‍රශ්නය සිඳන් අපිට ගංවත්‍ර කොහේ අවන්දද ගංවත එකම තමයි මුහදට අවන්න ඕන කිසියම් ක්‍රමවේදයකට ඒ අරෙන්ඩ අපි එක පාලනය කරන්නඕන් අප කවදාව ගංවතර නවත්තන්න බෑ නියන්ගේ නවතන්න බෑම අවම කරන්න නැත්තන් ඒව බලපෑමවම කිරීමතමයි මූලිකදේ එතකොටට අපි ඇත්තටම ගත්තහම කැලණගංග විිතරක් පං සඳහන් කරන්න කැලග ගත්තම කිලෝමිට එකසි ඇතලිස්තුනක් දිගයි ඒ එකක ඇතටම ආරම්භවෙන්නේ අරම්භන ස්ථානවලින්දල්ලා හංවැල්ල වගේ ස්ථානවලට අපි දන්නවා කෙල්ගමෝය පස්කිලිවේ වැ තමයි ආරම්භවෙන්නේ. ඉදල්ලා ඉතාමත්ම තද බෑයුමක තමයි වතුර ගලාගෙන හංවවැල්ලවාගේ ප්‍රදේශවටනකගක ඉතා බැවුම ඇවිල්ල ඉම් පස්සේ තැන තලා ප්‍රදේශකට වැටිනේ එනිසා අපට පේනවා විශාල ගංවතුරක් මේ බස්නා හිර පාත තුළල මේ අවම කරන්න කෙසේ කටයුතු කළ ද්ද කියනක තමයි මූලික වුණනේ. එතනදී අපිට බලන්න වනාා මේතුර ගම්වතුර මොහොඳදට අවන්ඩ මොකදක මෙක්කෝ අපි ඇලක් කාරි උමගක් කරිකාපලලා අපිට පුළුවන්න මුහදන ඒක තම පහසුම ක්‍රමේ. නමුත් ඒක කරොත්සේම අපිට තවත් විසාහල ගංගක් කාරි උමගක්හරි හදලා. ඒක නිසා අපේ බස්නට පලාාත්තියන ප්‍රදහන නගරවල්ල. තියන යටතල පහසුම්ට විසාා හානි යක්ක්සිද්ධ කල්ලා. එ කලොත් ඒක ඒ තරම් හොඳ විසු මක් වෙන්නත් නැහ සමානට අපි සකස් කරන ඇලහරි උමගහරි පාවිච්ච වෙන්නේ අර ගංවතන ගලන කාලවලට පමණයි. ඇතර හම නොත් එහෙම කිසම ජනපතියය විසු මක්නවෙයි ඉනිසා අපක පැත්තකින් තිබ්බා කියලාඟට දෙවනු අපි ගත්තා කැලනගංග දෙපස එදශට මසේ විශ්‍යය තිහව වකවානයේදී වාරිමාග දොර්මේතුන් සකස්රල ති න ගංවතරව වේල දැ ඔගුල් වනත් ැන් රන්ගගේ ඔත්ේහම ැණි පන්සල්වඟට එතන තියෙනවා වේල්ලාක් වේල් ට්නැකල අපි ගංඟ දය බලනො. ඇතවට ඒ වේලි තැන්කත්තමයි පැලිකොට ස්සන කැලන දක්වා තියන ේල ලමිට අත්දික ල්ළඟට IDH බන්ඩෙක් ඒළඟටතා රේල්වේ බන්ස් තියවා මේවා ඔක්කොම ඒ කාලි හදලා තියෙනවාව නමුත් ඒවා අදත් ඒ විදිහටම ක්‍රියාත්මකෙන ඔබ මුලින් සඳහන් කලා වගේ ඒඉති දැන් අපිට පුළුවන්ද එවැනි වේලි බැඳල්ලා මේක වලක්වන්ඩ හැබඒ එක විසඳමා හැබ අද අපට කරන්න බෑමකද. ගග ගගේ බෑරුම ලඟට යනකා. යවර ළඟට යනකං අපි ඒවා විවිධ ගොඩනැකි හදල්ලා විධාආකාරයට සංවර්ධය කල නීතියන්න්න පුළ ෙන්න්න පුළුවන් නොවැන්ඩ පුලුව. ැයි නිසා අපට ඊඩංකඩන් ර්ගනය කටිතු කරන්න තියෙන ඉඩකට තාමත් මාඩු. ඒනිසා අපි කල්පන කලා ඒක විසඳමක් එඩ තියන්ඩ දෙවන හැටර බැල ඉහල ජලා සහන්න්න පුළුවන්ද කියලා මකද අපිට ගංවතර පාලනය කරන්න ගංවතර රඳවන්න තැන්තියෙන් ෝන. ඒනිසා අපේ තිබුණ දමස හැට හැත්ත කරනවල හඳුනගත් යම්විසි ජලාස හතරක් හොළොම්බුව නවත ඊීළඟට රූකාසල් සහ වීියෝයකන මේ ජලාස හතර හදන්ට ඉඩකඩ ඒ ෙති බිලා තියන මුත් දැන් ඉඩකඩුයි.ඒ නිසා අපිදන්න හොම්බෝ කනයකෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන යට වෙනවා ඒක වක් ඒක නිසා අපි විශාල සමාජ ප්‍රශ්නයක් මතු නිසා අපිේක ඉවත් කලා නවත්ත කියනෙක ගුල දන්නවා අපි කවුරුත්තුවය ගෝට රා්ටෙන් කියලා බෝඩ්ටතුවලින් ඒක රට විශාලම මේක් කියේවගේ මහදායමක් උපේන දෙයක් ඒකත් අප පිවත් කලා ඉට අපිට ඉතුරලා තිෙන වෝ සහ උපා දරනෙකල නැද රූ කාසල් කියන දෙක් පිහිතාත්තා ඒක පිහ දන්නා. ඊළඟට තමයි අපි කල්පනා කෙලා අපට බැයිද මේ ජලාස මෙහියුම් කාර්යක්ෂම කල්ලා ගංවතර පාලනය කරන්න එකන්නේ ි කියන ඔො ටක්ෂර් සලෂන ගන මහවීම හැසරවීම තුළ. ඉනිසා අපි කල්පන කලා අපේ තියෙන විශාල ජලසපමන මවස කලේ කාසල්්‍රීගැනියන් න් ලක්ෂ පානය වගේ ඒවා ගංවතුර කාලෙට වතුර පහත් කරලා තියාගෙන ඉට පස්ස ගංවතුරින් එ වතුර මේව රැඳවීම තුළ අපිට පුළුවන්ද පහලට ැනවලල් පෑමඩු කර. ඇත්තරම මේක ඉතමන් සාර්ථ ක්‍රමයන් ජපානය කොරිවායි රටවල් ේතවම පවිච්චිරන්නට ැ ඒක කියන්න පොඩි අපහසුවක් ඇතිවෙලා තියෙනවා දැන් අපිතුම ව ටවල්ව නං ඇත පොඩි උදාහරයක් ම කියන්න පානවයි රටක් ගත්තොත්හෙම එක බෑවම පිහිට රටක් සිට හැත්තාවක් ෙදර භූමිය. ඒවේ ඉහලා තියෙන ජලාස ගතොත් පොඩි උදාරනකට ඔය නර්මිටක් යගසාවා ටෝනරිවඒ වගේ තියෙනවා හැබයි ඒවේ ඔය ගංවතුරනත්ත මොන්සුන් ඒගල්ලන් කියන්නේ ටයිෆෝන් කෙල් ඒවයි වතුර ගලාගෙන පල්ලහට එනකොට එකගොල්ලු කියන මේ මේ මොන්සුූන එක නැත්තන් විසි එක්වෙැනි ටයිෆර් එකට මච්චර එකසය පනාාකරිකයකර සීයක් කරි ඒකක ජලය පහලට ගලාගෙනෙනවා කියන එක නමුත් එතකොට මේගොල්ලො හිස්ව තියෙනවා අර ජලාස හතලිහක් තිහක් විස්සක් වශයෙන් හැබැ මේන ජලය හරියට මේ ඒ විදිහට මේ නවා එක නඒ ගොල්ල අනාවැකි ගැන දැඩි විශ්වාසයක් තිය එතකොට ඇත්තනම අපේතුම සීයක ජල ප්‍රමාණයක් පහලට එනවන හතලියක් මේ ජලාසයතති නර්මිටාවල ති. ගිසාවා තියෙනවා ඉදිරිටික ටෝනරිවේ එක හර හා පහළටවනවා ඉතාමත්ම අඩු බලපෑමක් එන්න පරිදි. අපිටත් ඒ දේ කරන්න පුළුවන්. නමුත් අපට තියෙනවා සුළුගැටලුවක්. අපේ මේ අනාවැකි වර්ෂ අනාවැැකි ගැන්න අපේ සමහර වෙලාට විශ්වාසය මදි. එකන. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මේ වාරි මාර්ග දොර්මය තුරතා මාත්‍යහන්සේ තනිව මෙම කටයුතු කරන්න බෑ කාලගුණ විද්‍යාධ පාර්මයේන්තුවේ යම් නවීකරණයක් කරල මේකට සම්බන්ධ කරන්න. ඒගේ තමයි NBවාරආයතනක ලෑන්ස් ලයිට් සම්බන්ධයෙන් නාය ඒ ආතනත් මේට සම්බන්ධ කරන්න. ඒගේම තමයි වාන මාර්ගද පර්මීන්තුවයි ජලවිද්‍යා ක ගංවතුර ඒක සම්බන්ධ කරන්නතු. ඒ වගේ තමයි යම් වියශනයක් වනොත් අපිට තේරෙනවා බාපදා කළම කර අධ්‍යස්ථා. එ ඒකත් මේට සම් මේ ආදී වශයෙන් මේ ආතන ඔක්කපුො මේ එකකට සම්බන්ධ කරගෙන අපි මේ ව්‍යාපති ක්‍රියාත්ම කරන්න තමයි සැලසුම් කර තියෙන් ඉතින් ඇත්තට ්‍යාපතිට ලෝක බැංක්කවාර මුදල් ලබිල තියෙනනවා එතට ඒයනු අපි මූලිකට් එතු අරම්භ කල් දැන් අපි කරගෙනයනවා. හොදැයිතින් නිතාමත් අපූරු ව්‍යාපෘතියක් රට බොෝ ප්‍රයෝජන ලැබෙන ව්‍යාපෘතියක් මේ ඉතින්න අපපදා කළමන කරනේ සම්බන්න්නේයෙන් රටේ දියුණ තාක්ෂණයක් ඇති කරන්නේ වෙනුවෙන් විසඳම් අරගෙනන්න මේ ව්‍යාපෘතිය වඩත් වැදගත්වේ විතින් ඔබ ධරාධනාකනො මේ සාකක්්ෂාව. ඉතාමත් වැදගත් ඔබත් ඔබටත් මේ ශීත්‍ර පිළිබඳම ව්‍යාපෘතියන් රට ලැබෙන ප්‍රයෝජන පිළිබඳවව වැදගත්න සමේසාකචා ඔබට වඩත් වටිනා කියන කෑලයක් මර පත්තේ. තු ප්‍රෂ්ටෙන් වැඩි ප්‍රමාණයක් කාවරනේවේ ඇත්තේ ජලයෙන්ුවද ලොව කාන්තාර පිහිට රටවලට ජලය අමිල සම්පතාක්. අතිතේජීවත් වූ වැසයන් සේ ජනාවාස නිර්මාණී කරගත්තේ ද ජලමූලාශ්‍රොහෝ නිමනා ශ්‍රිතවයි. කෙසේුවද මධකාලින යුගයේ ලොව වාරිකර්මාන්තයේ දෙවුණු මටමට ලඟාවිමින් පවතිීම විශීෂත්වයක්. G.N පරන්විතාන මහතාගේ ශ්‍රීලංකාවේ පුරාථන වාරිකර්මාන්තය පිළිබඳ වාර්තාව අනුවල් පුරණ වාරිකර්මාන්තය, වැව් ක්‍රමය, අමුණු ක්‍රමය, උල්පත් ක්‍රමය, සත්ව ක්‍රමය වනන්ත ක්‍රමය සහ භූමි ක්‍රමය යන්න කොඩස් සාධකහායකින් යොක්තයි. මේ අතරින් වැව් අමුණු සහ උල්පත්තාශ්‍රිත සාධක ලංකාවේ පුරාථන වාරිකර්මාන්තය සුපෝෂණය කිරීමට බෙහිවින් ඉවහල්ලනාා. වැව් නැමති ජලය එක්ැස් කිරීමේ ක්‍රමය හරහා, ගංගා ඔය හෝ ඇල හරස්කර වේළිබැඳීම මගින් විශාල ප්‍රමාණී සහ කුඩා ප්‍රමාණයේ වැව් නිර්මාණය වනාා. වක් තැනීමේ දී ජලයේ කැස් කරගැීමට පෙන්ම ජලය බිදාහැරීමට වඩාත් සුදුසූ විිසෝකොටුව රලුපනාව මොහෝල දේකැටපහන ආදේ නිර්මාණ මෙරට වූ පුදුම සහගත තාක්ෂණික දියුණුව මනාව නොවට කියාපාන්නන්. අදටත් ලංකාවේ වාරිකර්මාන්තයට විශාල දායිකත්වයක් ලබා දෙ එන බසවක් කොළම පරක්‍රම සමුත්‍රය කලාවැව මින්නේරිය වැවවැනි විශාල ප්‍රමාණයේ වැව මෙෙන්ම ප්‍රාදේශීය පිහිටි කුඩා වැව් විශාල ප්‍රමාණයක් නම් කළ හැකිේ. ජලපෝෂික ප්‍රදේශවලින් පැමිණිණ ජලයේ ඉතා පරිස්සවමින් සහ ශක්තිමත්ව මිනිස්ශ්‍රමෙන් සකස් කළ වේල්ල මගින් හරස් කිරීමෙන් ජලය එක් රැස් කළා. අවශ්‍ය අවස්ථාවලදී රජරට සහ නැගෙනහිර වැනි වැසි ජලය හිග එහත් කෘෂිකර්මාන්තය විශාල වශයෙන් සිදුකිරන පළත්තුවලට නිරන්තරෙන් ජලය නිකුත් කිරීමට සහ එසේ නොමැති පලාත්තුලට අවශ්‍ය අවස්ථාවලදී පමණක් ජලයේ නිකුත් කිරීම පිටවාන හරහා සිදු කරුණා. ස්තු පූර්ුව දෙවනිසේවසේ දී ඉදි කරනු ලද සංගිලි කන්දරාව වැව සහ ක්‍රස්තුවාර්ෂ පස්වනිසේ වසේ නිර්මාණය කරනු ලද නච්චදුව වැව වාරිතාක්ෂණීතා ඉහෙළ භාවිතාවන් සිදුකර ඇති ස්ථාන ලෙස හදුනාගන්නට පුළුවන් එසේම කුඩා වැව් කරනාවක් වාරි ඇලක් මගින් එක්කර නිර්මාණය කර ඇති වාරි පද්ධති ලංකාවී රජරට නැගෙනහිර සහ දකුණු පලාාතයේ මාගම්පත්තුවේ විශාල ලෙස දක්නට ලැබෙනවා ඒ තුළින් වඩත් වැඩි ජලපෝෂික ප්‍රදේශයක් ආවරණයවීම විශිෂත්වයක්. ක්‍රිස්තුපූර්ව තුංගි නිසේ වසේදී පමණ ලංකාවේ වාරිකර්මාන්තය, ඉතා ඉහළ අවධියකට එලබුණා. බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය සමගින් මානුව සමාජය සංවර්ධනය වී මැරඹී පත් සමඟ, වැවයි දාග වයි ගමයි පන්සලයි වැනි පපුදු තේමාවන් යතතේ සෑම ගමකම පාහේ වැවාක් කදෙකක් බිහිවන්නට අවශ්‍ය පරිපාලනමේ පසුබිම සකසුනා. වසබ රජවිසේ නිර්මාණය කළ ඇලහැර වාරි ක්‍රමය පුරහණ වාරිකර්මාන්තයේ විශිෂ්ඨතම බහුවිද නිර්මාණයක්. රජට ගොවිතන නොනස පැතුනේ අබන්ගඟ හරස්කර වලි පැඳීම ඇල කැපීම වැව් සහ අමුණු නිර්මාණයවැනි බහුවිධ අංගයන්ගෙන් සමන්විත වාරය ක්‍රම නිසයි. ඉතා රමණීය පුකුණ වලින් නගරාලංකරණය මෙන්ම ස්නානය කිරීමේ අවස්ථාව ලැබූ අතර අප ජලේපවා ක්‍රෘෂිකර්මාන්තයට යොදාගැනීමට කටයුතුකිීම විශි්වත්වයක්. ජයගහිෙවත් යෝද ඇලවැනි ඉතා සුමට නිර්මාණ තුලින්, සැතපුමකට අඟල් හයක් පමණවන බැස්මක් නිර්මාණිකිරි මහරහා. ජලයෙන් පසට සිදුවේ හැකේ හානිය පාලනී කරතිබීම විශ්මය ජනකයි. එවැනි විශ්මිත වාරිකර්මාන්තයක් පැවතයවනිසා සිරිලකල්, ලොුව ඕනෑම ජාතියක ආක්‍රමණිකෙක් ඉදිරයේ නොනෙසී සිටමේ රහස බව දැනගත් ආක්‍රමිකන් සිදු කළේ ආක්‍රමණ අතරේ වැව් අමුණ විනාශකර දැමීමයි. ඒ හර හාකෘිරමාන්තය බිඳවැටීම මගින් සිංහලයන් අඩපන කිරීමට පෙළමුුණා. වලගම්බා රජ සමයේ පැමිණි, බැමිනිතියා මහාසාය නම් දිගු ඩියන්ගේ පවා කලවර කිරීමට හැකි වයේ ලංකාවේ වාරිකර්මාන්තයේ නැවත නගා සිටියීම මගින්. අතිත මුතුන්මිත්තන්ගේ ඥාමි සහ හැකියාවන් වත්මන් පරපුර උකහාගෙන පෙර පරිදදිෙන්ම ලංකාවේ වාරිකර්මාන්තය පොහුසත් කළ දිනක ඩොවට නයනැති ප්‍රෞ්ඩ චාතියක් ලෙස දේශයක් ලෙස නැවත නැගී සිටීමට ලංකාවට අවස්ථාවහි මඉවති වෙනවා. ලංක ජනාවත්ව වරත් වැදගත් ව්‍යාප්‍රතියක් මේ හිති. ඔබද ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් කනාගතය වෙනුවෙන් නිමවුණ ව්‍යාප්‍රතියයක් ඇති නේ පිල බදව අපී අදවසේ කතා හ කරන්නම දේශ ගුණික අවබල පෑම් අවම කිරීමේ බහ අදීර වැඩස්තහන් ව්‍යප්‍රතිය ගැයි අද අපේ මාත්‍රකා ාවය පත්ය ති නැසුදර් මහත්මය දැන් කාලයක් තිසේ රට ආර්බුදු කාරිතාත්වයක් පැවතුන ආර්ථකමය වශයෙන් විශේෂෙන් තින් මේ බාදා මැද මේ බාදා මැඩ ගෙන කොහමද ව්‍යාපෘතිය සැසු වූේ. ය ර ද ඇතම. අපේ මුලින් සකස්කරව සම්පූණ ව්‍යාපතිය අපි ක්‍රියාත්ම කරන්තමයි සැලසුම් කරග හිටිය. නමුත් අපි දන්නවා කොවි් වසංගතය රටේ ඇති විච්චාර්ථික පවසුතා මේ ඔක්කෝ මැද්ද අපි කල්පනා කළ ක්‍රියාත්මත් ක්‍රීම හරහා අපට හැකියාවත් තියනොද කියලා ව්‍යපතිය අරමුණුවලට බාධ නොන පරිදි. හැකියාවත් තියෙනවද යම්මිසි මුදලක් මේකින් වෙන් කරන්න. අද සාමාන්‍යෙන් ගොවි ප්‍රජාවය වගේම තමයි සාමාන්‍ය ජනතාාව මුහුණ දෙන විශාල් ගැටලූ ප්‍රසක්තියෙනවා. ඒවා ඒ නිසා ඇත්තනම රටේ මු මුල්ලේ අආර්බෝදධයක්ත් නිසා අපේ තියනෙන වාරි පද්ධතිය නඩත්තු මෙහිුම් කරගණඩත් මුදල් නැහැ. ඒ නිසා මේ ව්‍යාපතිය යම් විසි මේ ්‍යපතිය කිසියම ප්‍රතිවහ කරනයට භාජනකල් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කරන්න පුළුවන්ද ප්‍රජාවට ඉක්මනට මේ මුදල් පතිල්ලාබ ැබෙන්ඩ්. ඉතින් ඒ අර්මුණු කරන මංහිතන්නේ ඇතරම විශාල සාකච්ඡාවලින් පසු රජය ඒ වගේමතුමයි නයතන අපට මුලිය ධාතාර්දින ලෝක බැක්කෝ ඒය වගේම තමයි අපි දේශපාන අධිකාරිය මේ සියල්ලමගේ ඉල්ලීම මත අපි මේ ව්‍යාපතිය ප්‍රතිවෝ කන එක ලක් කර. කරලා අලුතිෙන් මේකට සංරචකයක් එකතු කරලා. ඒකැන් අපි කිව අයකට රීප පස් කරනවා කියලාගැන ව්‍යාපතිය ආරම්භක අරමුණු අරමුණ නැත්තන්ගේ ස්කෝප් එක පොඩ්ඩක් වෙනස් කරලා මූලිකාරමුණුුවලට බාධ නොවන පරිදි අපි යම් විසි මුදලක් වෙන් කර. ඒ මුදල තමයි අපි මේ වෙලා අත්‍යවශ්‍ය නොවන ඒවා මුල් ව්‍යාපතියේ. ඒවා අපි ඊළඟ අධීරවලට තල්ු කලා මේ ව්‍යාපතියටට්‍යප අධීර තුනකින් අ ඇත්තටම තමයි මේ ආරම් කල තියෙන අධිර දෙක සහතුන ඉදිී තියෙන මංකිව අර ජලාසේදදි කිරීමම් ඒේවාගේ දුුණු බාදක දිකිරීම ගොක්තියෙන්. නමුත් අප මේ පළවන අදිරිරයට වෙන්කර මුදල් වලින්. ොල්මලියන පහලොකවගේ ප්‍රමාණයක් ඒකයන්නේ රපියල් දස ලක්ෂ පන්දාහක් හිතර පොඩිනහැ. ඒ ෝදල්ල අපි වෙන් කරගෙන කිසිම්මු ක්‍රමවේදයකට අපි ලංකාව තියන දිස්ත්‍රික්ක විසි පහේම. වාරි පද්ධති පුනරෘත්තාාපනය කිරීම සඳහ මේයක මෙහිදී තමත් වැදගත්තය තමයි මේ පුනොෘත්තාාපන කටයේතු. අපි මේ වාරිකිව ගමන් අපි වාරිවර දෙපාර්මේතු තමයි මෝලිම දෙපාර්මේන්තු. ඒ දෙපාර්මයතු හර අපි කරන්න ඕන හැබැයි ඒ කිරීම තුළ, පිදන්නව වාරි මාර්ග දෙපාරමේන්තුව පල ප්‍රදශවල තරක්තියන වාරි පද්ධැතිවලට මේ මුදල් ල දෙදවෝතයක කිසිම අසාධාරනයක්. ඒ නිසා අපි කල්පන කලා ගුවිජන සේවාද පාර්මේන්තුව පළත් වාරි මාර්ග දෙපාර්මේන්තු. ඒ ක්කවන්ටමත් යමි මුදල්ලක් බදුණු තිතර මේ අපි කරන වැඩපිළිවෙල අරමුණ සාර්ථකේ. එහෙම හිතාගෙන අපි වැඩපිල්ලක් සකස් කළා මේ ඒ හැම දිස්ත්‍රිකයකම මේ හැම ආයතනයකම. ඒවා ඇස්තමේන්තුගත කෙල්ල හඳුන ගෙන ඇස්තමේන්තුගත කෙල්ලා. ඒවා ඇත්තටම ප්‍රධාන කාරයයාලට ඇබේ වාර්මාගද බාණතමයි ප්‍රදධන කාරයාල් එතන්ට ගන්න ගැෙන ඒ අනු කඩතු කරන්න මේකෙදී අපි කරු රුසන්රණසිංහ වාරි මාර්ගමැත්තුමායිගේ ගරු ර සසිීන්ද රාජභක්ෂ අපේ රාජ්‍යයමැතුමා වාරි මාර්ග. ඒ වගේම අපේ ලේකම්තුමා ියඩිසි ජයලාල්ම මේ හැම කෙනාම විසින් කරපු යෝජනාවත්තියන මෙ දෙෙක් නොකරපු. එක තමයි ගෝවිජනසේ වධි පර්මේන්තුව පළත් වාරි මාර්ගත පර්මේන්තු වාවා විසින් හඳුනගක්තු මේ වැඩ ඒ පලාතයේ දිස්ත්‍රික්කයේ තියෙන අපිෙන ඩර දිස්ට්‍රික් ඩිවලපබන් කවේ කන දිස්ත්‍රික්කයේ සංවදධන කටයුතු සමාෝජනය කරන තැනට ගෙනහිල්ල එතනින් අනු මත වුණහම තමයි අපි කරන්න. එතකොට අපි දන්න හුගක් කියවෙලාට මේ රජෙන් ව්‍යාපතිවලින් ලැබෙන අරමුදල් එක එක පලාාත්වල විධ ක්‍රියාකාරගම් සඳහයේ. දෙවුවට ම ර දශය මනිස එක ප්‍රතිලා ඉදන්න එත් මේ කොහ ව්‍යාපතියත් මේ මුදල් කොහ මේ එක ඉතාමත් හොඳ ැති තත්ය අපි පසුගේ කාලොල ඒවැනි රක්ෂණයක නමුත් ඒක සෑහෙන දුරට අවම කරන්න තමයි මේ ඩඩීය එක එතකට මේකට දිසාපත්තුමා ප්‍රාතිශේලයකම් වරු සියද ම ප ලා බල මමානු දර. ඒ අපේ පාධශය ලැකම්වරු දිසාපැත්තුම ඔක්ම සම්න් එතට කිසියම් කෙනට කියන්න බ අපි මේ සංවධනකට දන්නේ නෑ ඒ වගේ තමයි මේ අමාත්‍යන්සයෙන් මිච්චර මුදල් ප්‍රමාණයක් තම දිස්ත්‍රිකෙට් ලැබුණ කියෙනනන්න ඒ ඔක්කම සමනය කරමින් අපි දැන්ඒ වැඩාආරම්භ කරති මේ වැඩවෙල ඇතරම අපිතම ජල දොරවල් සකස්කිරීම යම්යම් නිර්මිත සකස්කිරීම ඒවා ඒ වගේම තමයි අපි අනිකුත් නඩත්තු කටද මේවා. මෙතන්ද ඉතා වැදගත්දයක්ත් තමයි. හර බරපතල වැඩගේටු සකස්කිරීම වගේ දෙපාර්මේතු විසින් ඔවුන්ම කරන්නත්. අනි සාමාන්‍ය වැඩර ගොවි සංවිධාන ඇතම් ප්‍රජාමූල සංවිධාන හරහා. මටතම සල්සුම් කල නිති ඇතරම මේ ප සම්පාදන ක්‍රියාවලිතා සංකීර්ණයි මොකද ඒ තරම්ම හැමකිනනාටමක්කව දැනුමක් නෑහමගේ නිලධරඉටනේ මමුමත් ඒ ්‍රජාවටති ඕවනුත් මේකට යොමු කර ගනිමින් ඒවගේ අවස්ථවෙල අවශ්‍යවෙලාාවට ඔවන්ගේ හැකියාවර්ධනය කරමින් තමයි අපි මේ වැඩකටයුතු කරගනය අන්වහිතන්න මේගේ තමත්ම පළදායි ව්‍යාපෘතියක් රටට මේ වෙලාේ සිද්දුවෙන. දයිති අපේ මේ ව්‍යාප්‍රතිය සම්බන්ධ නාතන පිබඳව සමහි ප්‍රයජනත් ාවය පිබඳව සාකච්ා කියලා සුදර්මහත්ම දැන්න අපි නැවතත් ටික් පැදිලි කරම දැන් රටේ ජනතාවට ව්‍යාපෘතිය මගින් මොනවගේ ලාබ ප්‍රේශනත ැබෙන්න ඕ ඇතටම දැන් අපි ඔය අතා කරපු ගංවත්‍රපාලනය ඇත් ඒේක විශලාල පයෝජනයඇතින මොකදව ංවතර සම්බන්ධයෙන් වර්ෂයකට ඩොලමිලින් තුන්සිසුවකිර අලාභයක් මේ රට වෙනවා කියල ගනම්බල්ලත ම නෙේ. ඒ ඔක්කොම සංවිධා. හැබයි ඒවාගේ ඒක ප්‍රධානපුර ාපති ප්‍රතිලාබ. නත් දැන් අත්තම අපි කරනවා පුුණරත්තා පන වැඩි ප්‍රතිලාපගත් තමන් ඇල දොල්වල් සුද්ද පුද්වෙලා ඒවාගේ තමයි ඒ පපුනරුත්තා පනේ වරට තම ෑලේ ආයුතු චල්ලො කොටස යනවා එතකොට ඒගොල්ල කුසිකරම පලදදාායතාවේ වැඩි වෙන තට ඒක ආදායමට වැඩිකතු වෙනවා. ඒ වගේමතමයි මේ වෙල්ලාවේ ෂණික මේකක් කැටියට ොල්ලේ අරපුතුට මෝනදීලයින්න සාමාන්‍ය ජනතාව ගුවිජනතා. ඒගොල්ලන්ට තමන්ගේ ඇ ඇට සබන්ධ වැඩකට එතු කරලා, කොවිසංවිධන හර තමන්ට කි සම ආදාමක්ල බගටත් පුළුවන් ඇති ඇතරම කෙටිකාලින ුන්ට එක ලබෙනවා දිගකාරන්නව ඇලවල් නිවැරදි දත්තයට සංවර්ධනය වනාම තමන්ගේ... ටෝනකන්න ජල ප්‍රමාණය ඒ ජලය ඇන සහරලාට අද වෙන්නේ ඇලක මුල්හරි ජල ලැබෙන අට ජරි ලැබන්නේ ති මේවා ඔක්කුම නිවැර දිකරගන ඉදිරිටයාමට හැකියාවක් ලැබෙන. ත මේ හැම දෙකින්ම අපට මුදල් වශයෙන් ගණනය නොකළත් විශාල් ප්‍රතිලාබයක් ඔවුන් වෙට ලැබෙන පවතමයිට කියන්න පුළුව. හොඳ ඇතින අවසාන වශයෙන් අපි කෙටේ සඳහන් කරමු මේ වෙනකට මේ ව්‍යප්‍රතිය තත්වය පිළිබඳ ඕ මේ වෙන විට ඇත්තරම අපි දන්න පහුගිය වසර. අපට ලොක රකායයක්ක් කරන්න බැරිවුණ මද රටයේතුන අබදු සහ විවිධ බාධක නිසා නමුත් දැන් අපි ග්‍රෞ් පළවෙන් උඩට මේ ව්‍යාපෘතිය ගෙන නවා. ප්‍රධාන ව්‍යාපති අපි අම්පතරේ ළුණු බාධකයන්ද කිරීම වියෝ ජලායන්ද කිරීම මේ කටයුතු අරම කල තියෙනවා. ඒවැ මූලික සැලසුම්. ඒ වගේම තමයි අපේ ගුණුත්තාපන වැඩ පිළිවෙලේ මේක ඇත්තටම. විශල්ල ලධාරි පරිසක් සම්බන්ධලා කරන්න අමාත්‍යන්සය දෙපාර්මයන්තුව ව්‍යාපතිය ඒ වගේම දේස්පාල නධදිකාරි මේ සෑම කෙනෙක්ම සම්බන්ධ වෙලා. ඉතාමත් සතිපතා සතිදිකට වරක් මාස්පතා මේක අධීක්ෂණය කරමින් නැත්ත මොනිට කරමින් මේ කටයුතු සිද්ධ වෙනවා මේ වෙනකොට අපි මූලික වැඩ දිස්ත්‍රික් හැම දිස්ත්‍රික්කයම් ූලි වැට ඔක්කොම සැලසුම් කටිතු අවසන් කල මූිකවැඩ පටන්ගන්ඩ මජද ඉරි දිනක. අපි යොදාගෙන තියෙනවා. අඩු ෝෂයෙන් දිස්ත්‍රික්. යමසික්‍රියාකාරකම් දහයක් වත් ආරම්භකිීමම සඳහ මතමය පිට පලස්ල පිද මදන්නේ දිනවකවානු අප ඉදිරි සතිය ඇතු ස තිීදු කරලා අපට වැඩ වස කරන්න වැඩ ආරම්භ කරන්න පුළුවෙන හොඳ යිතින් ඒයාකාරෙන් ආරම්භ කරන මේ ව්‍යාපෘතිය රටය නාගතය වෙනුවෙන් රටේ ජනතාවට ප්‍රතිලාබ ලබාගන්නතම මේ ආකාරයෙන් නිර්මාණය වුණේ වගේම ඔබට වඩත් ප්‍රයෝජනවත් කාලයක් මේආකාරෙන් අපි මේ සම්බධය ඔබෝදනුවත් කරන්න හදවසේ මේකාරය ඔොබට ලබාද ඉතින් වෙනුවෙන් මේ වටිනා්‍යාපෘතිය පිරිිබඳ ඔබෝධනුවත් කරන්න අප වරසතහඳ සම්බන්ධන දේශගිකා ඔබල පෑම ම කිරීමේ බහවාදීර ඩස තහනේ ව්‍යාපෘති අධ්‍යයක්ක්ෂ සුධර්ම ඇලකන්දම හත්මට බේවින්ීම ස්තුතින්තවවෙම සමුඳනවා. ඇ හොඩ. ඉතින් මේ කතතා බාහතර තුරේ අපේ මේයාආකාරෙන් කතතාබානිීම දදි අපි සූදාරම් වෙන අදවසේ විනිම අනුපාත දර්ශකයාගේ පිළබඳ ඔබ දැනුවත් කරන්න ඒති අපි බලමු. අදවසේ කොයාකාරෙන්ද වනිම අනුපාතාදර්ශකය දක්වන්න කියලා. ද ्रියන් ොල එක රපයල් ෙසේ අටයි ත හැට හතරක් ඒවගේ ම කැනදියන් දොල එකක් රපියල් දසේ 32 එකක් යවාන් එකක් රුපියල් හ දෙකයි ශත අසුවක් ඒ වගේම යුරෝ එකක් රුපියල් පහක් ඉන්දියන් රපාල් එක රුපියල් තුනයි ත හත්ත හතරක් ඒවගේම ජැපනනිසියන් එකක් රපියල් දෙකයි ශතදසයක් කවේ ින රකක් රුපයල් නවසිය අනු නමෑයි ශතතිහක් ෞධ රराබියන් රියයාල එක රුපියල් අසු එකයි ශත අසුවක් වගේ සිංග පොයි ොලය එක ර ේ විසි අටයි ශත් අනුනායකේ වගේ මරිකාන ොලයයි ෘපයාතු න්සේ හයිෂත අනුවක් ලෙසෙනනුයි විනිමේ අනුපාත දර්ශකයාගේ අද දවසේ දැක්වවෙන්නේ. ඉතින් මෙවැනි වටිනා කිය විශෂංග තවත් ඔබ වෙනෙන් සූදානම න ලදදින කවැඩසටන නිසාපි කෙති විරාමයකින් අනතුර නැත බමරග ෙන්න සූදානම ද අ ද නක්සම්. ඒ සිකරා හැදව සිංහල සිනමාවට ආදය කරන ඔප ප වෙනුවෙන් වෙන්වෙන ති රාත්‍රී ම නේති හහින්ද චාතක තුව ර ්‍ර හට නි මන ක් කරන ඔ ට ට පිබ දව ඔබ දැනවත් කන දන ව ට දක් ත්ක් කරන්න . සංජීව හේවා පතිරෙන සුමග සිල්වා ප්‍රමු මජක් ෂිල්පි ඉදිරිපත් කරන ලොව සුපතල මැජික් සන්දර්ශනයක් පිළිබඳ අපි මතක්කිම සිද් කරන්න සූදානම් වෙන්නේ ජූනි විසි හතරවෙනිදා සවස තුනයිතිහ සහහය තිය දර්ශන වාරද දෙකක් එක් බෝධිමුල ශ්‍රී නාගාරාම පුරාණ විහාරස්ට දහම් පාසල් සබහවෙදී තමයි මේ මැජික්් සදර්ශනය පැවතුවෙන්නේ ඉතින් මේ කෙහි කැමත්තක් දක්වන ඔබට පුළුවන් අදකීම බිඳ ගන්න ජුන විසහතර වන්ද බෝධි මුල ්‍රී නාාරම පුරණන් රසධදන් ශක්ශාාවට එකතු බෙන්න්න.ඒවගේ වේදිිකාානට ම අදකමක් පිබඳවයි අපිියඔබට මතකරන සූදන වෙන වේදිකාවට ආදරයකර නොවෙන වෙන. ආර සමරකෝන්ගේ කැලනිිපාලම වේදිකානාට්‍ය වේඩිකාඇතවීමට නමිතයි ජූලිියට වවෙනිදා මරදාාන ටව රඟහලේදී දර්ශනවාර දෙකක් පැවැත්වෙන සවසත්තුන සහ සහය ඇතිහ විදිහට ඉතින් වේඩිකාවට ආදරය කරන . කහැදාවක විදි කානාටයක් නරබන්න බලාපොරත්තුවනි ොබැෙනෙන් අපිඒ මතක්කිරීම සිදකරේ හො ඒතිෙන් අදෝ වකාරෙන් . ලටයතු පිබඳබ දැනුවත් කලායි වගේම රට තොටේ වෙන ොතුරු පිරිිබද ලෝකය පිළිබඳමමගේ බොහෝ දේවල් තුළ ඔබ සංශාරයක් රැගෙනගේපුවාද දවසේ අලුදධනාකරස්ටහනමයකාරෙන් නිමාවට පත්වනවා ඉතින්න නැවත අපි ඔබමුණගහෙන්නේ අලුත් සතයකින් අලුද දෙනකින් ඉති ඔබට ප්‍රාර්ථනා කයනවා අද දවස සුබවෙන්න එගේම සතුරෙන් පිරී පිරියන්න ඔබට සුබ දසක්යි